හරි. එතකොට මම නැවතත් මගේ ස්ලයිඩ්ස් එක ෂෙයා කරන්නම්. ඉතින් අද ස්ට්‍රක්චර් එක ගැන මම කීකී හිටියේ. ඇත්තටම මම මූලික වශයෙන් අර හඳුන්වා දීමක් කළා. ඊට පස්සේ මගේ පරීක්ෂණය සම්බන්ධයෙන් කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් දැන් පුරවැසිභාවය කියන එක ඇත්තටම එක් පැත්තකින් පුරවැසිභාවය ගැන අපි මේ ඉගෙන ගන්න හදද්දී එක් පැත්තකින් ඒකට න්‍යායාත්මක පසුබිමක් තියෙනවා. අපි දන්නවා අතීතයේ ඉඳන් ඇරිස්ටෝටල්ගේ යුගයේ ඉඳන් පුරවැසි කියන්නේ කවුද, පුරවැසිභාවය කියන්නේ මොකද්ද, සමාජයක යම්කිසි ජන සමාජයක පූර්ණ සමාජිකයෙක් ෆුල් මෙම්බර් කෙනෙක් වෙනවා කියන්නේ මොකක්ද, ඒකට අදාළව තිබෙන අයිතිවාසිකම් සහ මේ යුතුකම් මොනවද, මේ වගේ දේවල් සම්බන්ධයෙන් සමා වෙන දර්ශන මට මේ ආව මැසේජ් එකක් රෙකෝඩින් එක ඔටෝමැටිකලි 10 මිනිට්ස් වලින් නවතිනවයි කියලා. දර්ශන දර්ශන සංජීව මාව ඇහෙනවද? ඇහෙන පිට තත්පර දෙන්න. මං හිතන්නේ අර පැකේජ් එකේ කියලා තමයි මට ආවේ මේ පණිවිඩය. මම කරගෙන යන්නද? කරගෙන යන්න. මං හිතන්නේ මේ රෙකෝඩින් එක නවතින්නේ නැති වෙයි කියලා. ආරයිට්. හරි. මැසේජ් එක ආවට නවතින්නේ නැති වෙයි කියලා මං හිතනවා. හරි. එතකොට එක පැත්තකින් මේකට න්‍යායාත්මක පසුබිමක් තියෙනවා, ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආපු. අනිත් පැත්තෙන් මේ භාවිතාවක් විදිහට අපිට, කියන්නේ පුරවැසිභාවය කියන එක ඇත්තටම භාවිතාවක්. අනිත් පැත්තෙන් ප්‍රතිපත්තිමය ලෙවල් එකේ තියෙන දෙයක්. ඒතර පුරවැසිභාවය කියන එක අපිට විවිධ මානයන්ගෙන් තේරුම් ගන්න වෙනවා. ඒතර පුරවැසිභාවය දැන් විශේෂයෙන්ම පුරවැසිභාවය ජනතාවගේ කෝණයෙන් තේරුම් ගන්න ගියොත්, ජනතාවට, කියන්නේ ජනයාට මොකද පුරවැසිභාවය කියලා කියන්නේ කියලා මේ මම සයිට් කරන කොනෝවර් ක්‍රූප් සහ සීරින් ඒගොල්ලෝ කියන දේ තමයි පුරවැසිභාවය පිළිබඳව න්‍යායාත්මක පැහැදිලි කිරීම ඕන තරම් තියෙනවා. ඒවා අපිට තේරුම් ගැනීමට පහසුයි. හැබැයි ඇත්තටම ජනතාවගේ මනසේ පුරවැසිභාවය කියලා කියන දේ සම්බන්ධයෙන් තියෙන අදහස ඉතාම සංකීර්ණයි. ඒව සමජාතිය නැහැ. පුද්ගලයන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට වේරියබල්ස් ගණනාවක් එක්ක ඒව වෙනස් වෙනවා කියලා. ඉතින් පුරවැසිභාවය ලබා ගන්න ආකාර ගණනාවක් තියෙනවා. ප්‍රධානතම දෙකක් තමයි මේ ජුස් සොලි සහ ජුස් සන්ග්විනිස් කියන්නේ. ඒ කියන්නේ බර්ත් රයිට් එකක් උපතේදී ලබන අයිතිවාසිකමක් විදිහට යම් සමාජයක යම් රටක උපත ලැබීම නිසා සමහර රටවල් ඒ පුරවැසිභාවය ලබා දෙනවා. සමහර රටවල් ඩිසෙන්ට් එකකින්, ඒ කියන්නේ තමන්ගේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙනවාද කියන එක බලලා, රයිට් ඔෆ් බ්ලඩ් බලලා පුරවැසිභාවය ලබා දෙනවා. එතකොට විශේෂයෙන්ම සංක්‍රමණිකින්ට අදාළ වෙන්නේ ජුස් නෙක්සි කියන එක. ඒ කියන්නේ නැචුරලයිසේෂන්, කාලයක් තිස්සේ ජන සමාජයක ජීවත් වීම කියන සාධකය හරහා ඒ රාජ්‍යයට තමන්ගේ පක්ෂපාතිත්වය පෙන්වීමෙන් තමයි සංක්‍රමණික සංක්‍රමණිකයන් කියලා මම අදහස් කරන්නේ. ඉමිග්‍රන්ට්ස් යම්කිසි සත්කාරක රාජ්‍යයක් සඳහා පැමිණෙන ජනතාවට ඒ රාජ්‍යයේ සිටිසන් කෙනෙක් වෙන්න ඕන නම් ඒ වෙන්න පුළුවන් වෙන්නේ නැචරලයිසේෂන් කියන ප්‍රොසෙස් එක හරහා. ඊටම කෙටියෙන් කතා කරොත් මේ කොහොමද මේ පුරවැසිභාවය විකාශය වෙන්නේ කියලා අපි දන්නවා. පෞරු රාජ්‍ය යුගයේ තමයි මූලික වශයෙන් මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වෙනවා කියලා අද අපිට දැනගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීක, ඇතැන්ස් වගේ පෞරු රාජ්‍යයන් වල. එතකොට ඒ පෞරු රාජ්‍යයට තිබෙන මේ අයත්භාවය සහ එහි පාලන කටයුතු සිද්ධ කරගෙන යාම සඳහා එහි පාලන කටයුතු කරගෙන යන්න පුළුවන් මෙම්බර්ස්ලට කියන අදහස. එතකොට එහිදී ඇත්තටම පුරවැසියන් කියලා අදහස් කරන්නේ සුදු සමසහිත පිරිමි උදවිය තමයි. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වෙන යම්කිසි දේපලක් තියෙනවා නම් ඒවා බලලා තමයි ඔහු ඒ පාලනය කිරීම සඳහා මේ යම්කිසි විදියක එකතු වෙන්න ඕනේ මෙම්බර් කෙනෙක්ද, සමාජිකයෙක්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ ඒ යුගයේදී අතරම අර වහල් භාවයට පත් වෙලා තිබ්බ ජනතාව සහ කාන්තාවන්, ඒ වගේම ෆොරිනර්ස්ලා මේ
පුරවැසියන් විදිහට හැඳින්වීමක් වෙන්නේ නැහැ. එතකොට එක් පැත්තකින් මේ දැන් රිසෙන්බර්ග් වගේ කියන එකක් තමයි අතනම පෞර රාජ්‍ය යුගයේ මේ පුරවැසිභාවය කියන එක ඇත්තටම අර රිවෝඩින් විදිහට නිකන් ඒ කියන්නේ ඒ පෞර රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා කරන දායකත්ව යැගීමක් විදිහටත් යොදාගත්ත කියලා. මොකද පෞර රාජ්‍ය යුගයේදී වෙනත් රාජ්‍යයන් වෙනත් පෞර රාජ්‍යයන් වලින් යම් කිසි මේ ඇටෑක් එකක් වගේ එන වෙලාවට ඒක ආරක්ෂා කිරීම සඳහා එකතු වෙන්නේ පුරුෂයින්. ඒතර ඒ පුරුෂයින්ව අගය කිරීම සඳහා ඔවුන්ට යම් කිසි විදිහක ඇගයීමක් ලබා දීම සඳහා මේ පුරවැසි භාවය යොදාගත්ත කියලා. ඊට පස්සේ මධ්‍යතන යුගයට ගියහම අපිට පේන තියෙන ප්‍රාදේශීය අනන්‍යතාවයන්, ඒ කියන්නේ තමන්ින් ප්‍රදේශයක් එක්ක තමයි ඒ අනන්‍යතාවය සකස් වෙන්නේ. ඒ වගේම තවත් අලුත් ලක්ෂණයන් පහළ වෙනවා. ඒ කියන්නේ පිටස්තරයකටත් පුරවැසි වීමට ඇති හැකියාවන් දකින්න තියෙනවා. මේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඉතාලියේ පාමා නගරයේ වගේ ඒ නගරේ නිවසක් හදන ඒ යුගයේ හැටියට ලීරසියක් ආයෝජනය කරන්න පුද්ගලට පුළුවන් නම් ඔහුව සලකනවා ඒ නගරයේ සැබෑ මිතුරෙක් විදිහට. සලකලා ඔහුට සිටිසන්ෂිප් එක ග්‍රෑන්ට් කරනවා. දැන් අදට වුණත් අපිට මේ විදිහට සිටිසන්ෂිප් එක ලබා දීමත් දකින්න පුළුවන්. දැන් මේක අර මං කලින් කියපු ජූස් නෙක්සි කියන එකට වැඩිය වෙනස් ෆෝම් එකක්. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් නම් ඒ රාජ්‍යයට යම් කිසි ඉතා විශාල දායකත්වයක් දක්වන්න පුළුවන් නම් පුරවැසි භාවය ලබා දීමක්. ඒ දැන් මේ යුගවල ඉඳලා දිගටම මේ පුරවැසි භාවය පිළිබඳව අදහස් සකස් වෙලා ආවට ඇත්තම නූතනිය අප දකින පුරවැසි භාවය කියන පුරවැසි භාවයේ ලක්ෂණ මූලික වශයෙන්ම සකස් වෙන්නේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ පැන නැගිච්ච සාකච්ඡාවන් සහ කතිකාවන් එක්ක. දැන් ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ජාතික පුරවැසි භාවය නැෂනල් සිටිසන්ෂිප් කියලා අපිට කියන්න පුළුවන්. මේ දැන් අදට අපි භාවිතා කරන සිටිසන්ෂිප් එකට කියන්නේ රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් වලට තමයි හැකියාව තියෙන්නේ මේ පුරවැසි භාවය ලබා දෙන්න කියන එක අපිට හඳුන්වන්න පුළුවන් නැෂනල් සිටිසන්ෂිප් කියලා. ඒතර මේක ගොඩක් වෙලාවට සකස් වෙන්නේ මේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ එන කතිකාවතේ එන සමානාත්මතාවය කවුද මේ නේෂන් එක හිම නැත්නම් මේ රාජ්‍ය නේෂන් සහ ස්ටේට් කියන දෙක යම්කිසි විදිහක ඕවර්ලැප් වීමක් විදිහට සලකලා මේ සමානාත්මතාවයේ ඊපස්සේ අයිතිවාසිකම් මොනවද දෙන්න පුළුවන් යුද්ධකම් සිවිල් අයිතිවාසිකම් දේශපාලන අයිතින් ආයතනගත කිරීම වගේ දේවල් ඒ වගේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. ඒතර නැෂනල් සිටිසන්ෂිප් එකේ තියෙන ලක්ෂණයක් තමයි රාජ්‍යයක් කෙරෙහි පුරවැසියෙකුගේ නෛතික බැඳීම ලීගල් ඇෆිලියේෂන් කියන එකත්. ඒ වගේම ඒ රාජ්‍ය කෙරෙහි තියෙන පොලිටිකල් ලෝයල්ටි කියන එක දේශපාලන පක්ෂපාතිත්වයක් කියන එක වෙන් කරන්න බෑ කියලා assumption එකක් තියෙනවා. ඒ කියන්නේ Taman යම් කිසි රාජ්‍යයකට නෛතිකව බැඳලා ඉන්නවනම් පුරවැසි භාවය තිබෙනවා නම් ඒ රට කෙරෙහි තමයි Tamanගේ දේශපාලන පක්ෂපාතිත්වය තියෙන. අනිත් පැත්තෙන් මේ දේශපාලන පක්ෂපාතිත්වයේ සංකේතය විදිහට අර මේ නෛතික බැඳීම දකින්නවා. ඉතින් මේක මේ ජාතික පුරවැසි භාවයේ ලක්ෂණයක්. ඒක එන්නේ ඇත්තරම මම ඒක හඳුනාගන්නේ ජාතික රාජ්‍ය ආකෘතියේදී අපි පුරවැසි භාවය හඳුන්වා ගැනීමක් විදිහට. ඒතර මෙතෙන්දී තියන අර මේ මූලික ආස්ථානය තමයි එක් පුරවැසෙක් එක් රාජ්‍යයක් කියන ආස්ථානය. මොකද මේ නෛතික බැඳීමක් තියෙන රාජ්‍ය කෙරෙහිමනේ පක්ෂපාතිත්වය තියෙන්නේ. ඒතර මෙන්න මේ කියන ආස්ථානය තමයි ඇත්තරම මේ ප්‍රොබ්ලමටයිස් වෙන්නේ සංක්‍රමණය කියන ප්‍රපංචය ඇතුලේ අපි පුරවැසි භාවය තේරුම් ගන්න ගියාම. මොකද දැන් රෙසිඩන්ස් කියන එක, ඒ කියන්නේ පදිංචිය කියන එක අර යම්කිසි භෞමික ප්‍රදේශයක විතරක් සීමා වෙන්නේ නැහැ සංක්‍රමණය කියන ප්‍රපංචය ඇතුලේ. ඒතකොට ඒක ඊට වැඩිය කොම්ප්ලිකේට් වෙනවා. මොකද ජාතික රාජ්‍යයක තියෙන සීමාව අභිබව වෙනත් රාජ්‍යක රෙසිඩන්ස් එකක් තියෙන සංක්‍රමණිකින්ට. එතකොට සමහරවිට නෛතික බැඳීම තියෙන නෛතික වශයෙන් ඒ අයිතිවාසිකම් මේ වරප්‍රසාද තමයි ලබා ගන්නේ ඒ නෛතික ඇෆිලියේෂන් එක විසින් ඒ ඉන්න පදිංචි තිබෙන රටේ වෙන්න පුළුවන්. හැබැයි පක්ෂපාතිත්වය සමහරවිට බහුවිධ පක්ෂපාතිත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් මේ ජාතික පුරවැසි භාවය කියන එක අපි සංක්‍රමණය කියන ප්‍රපංචය ඇතුලේ තේරුම් ගැනීම කියන තැන
තැන තමයි මගේ ස්ටඩි එකේ එක මම ගොඩක් වෙලාවට ප්ලේස් කරලා තියෙන්නේ. එතන මේ නූතන අර්ථයෙන් මේ මම යොදන දැන් අතර මේ වගේ ස්ටඩි එක යොදන වචන යොදා ගන්න වචන අතර ඉතාම සංවේදී වචන සහ මල්ටිපල් අදහස් බහුවිධ අදහස් තියෙන වචන දේශපාලනිකව ගත්තත් සංවේදී වචන. ඉතින් ඒකත් මම මුලින්ම ඔබට මතක් කරන්න ඕනේ. දැන් නූතන අර්ථයෙන් දැන් මේ මට කීප වරක් ප්‍රොෆෙසර් සසංක කියපු එකක් තමයි දැන් පුරවැසියා කියන වචනේ හරිද කියන එක. يعني දැන් ඇත්තටම අපි පුරවැසියා කියන වචනේ එන්නේ අර සිටි ස්ටේට් කාලේ. පුර කියන්නේ නගරයක් කියන එක මත පදනම් වෙලා ඒ නගරයට පක්ෂපාතී නගරයේ අනන්‍යතාවය තියෙන කියන වචනෙන් අදහසින් තමයි වචනාර්ථයෙන් තමයි පුරවැසියා කියන එක එන්නේ. නමුත් අද අපි මේ ජාතික රාජ්‍ය ආකෘතියක් ඇතුලේ පුරවැසියා නෙමෙයි අතරම රටවැසියා කියන වචනේ තමයි භාවිතා වෙන්න ඕනි කියන එක. නමුත් සාහිත්‍යාත්මකව ගත්තොත් ඒ කියන්නේ අපි ලිටරචර් එකේ බැලුවොත් ඒ වචන වචනෙට එකතු වෙලා තියෙන අර්ථය කියන්නේ පංච විප්ලවයෙන් පස්සේ